Babolina, Babolina. මට වඩ බොරු උත්තර දීලා කලින් වගේ ප්‍රශ්න දිග්ගසන උමනාවක් නෑ සඳෝ. මං වඩ ඇත්තම කියන්නද? මං ඒක තමයි අයියේ මේ අහන්නේ. මං එයාට හරි ආදරේ. ආදරේ? ඔව්. ඔබ මෙත්මල්ට ආදරේ තරමටම. තියෙනවා වගේම සහෝදරකමට ඒ හිතවත්කමට රියාගේ මගේ ඒ කාලේ මොන වගේ සම්බන්ධයක් තිබ්බත් රියා කියන්නේ හරිම හොඳ කෙල්ලෙක් සඳු. එයාට එහෙම වුණේ මං හින්දා නම් මට ඒක වගකීමක් තියෙනවනේ. වත්තේ වගකීම ගැන පොඩ්ඩක් හිතුවොත් හොඳයි සඳරේ. ඒ කියන්නේ ආයේ තරමටම වගේ හිත වෙනස් කරලා දයි. එයා වෙනස් කරපු හිතක් නෑ සඳු. ඒත් මං කියන්නේ සාධාරණ දේ. ඒ මනුස්සයාගේ හිත හදන්න මට පොඩි කාලයක් දෙන්න. ඒ කාලේ මම පුළුවන් තරම් ඉවසන්න. මොකද විනී නිසා අච්චර ලොකු ප්‍රශ්නක පැටලිච්ච මාව එයාලගේ පැත්තෙන් නිදහස් කරේ රියා නිසා. එහෙම නැත්තම් සාගර වීරනායක මාව පොළොට පස් කරලා ගොඩක් ආව. තීරුම් අරගෙන මට පොඩි කාලයක් දෙන්න. කොහොමත් දැන් මේ කේස් එක පස්සේ පන්නලා වැඩක් වෙන්නේ නැහැ. එහෙම කියන්නේ පාංක. අංකල් වැරදි නැත්තං වැරදිකාරය අනිවාර්යෙන් දඬුවම් විඳින්නම ඕනේ. වැඩක් නෑ පුතේ. මේකෙන් අපි කාටත් හොඳක් වෙන්නේ නෑ. ඒක අර කිඩ්නැප් කේස් එකෙන් පස්සේ අංකල් ඇත්තටම සැහෙන වෙනස් වෙලා. වෙනස් වෙලා නෙමෙයි. වෙනස් වෙන්න වෙලා. ඒ කියන්නේ මට ඒක තේරුන්නේ. තේරුම් ගන්න හදන්නත් එපා. වැඩක් නෑ. කොහොම හරි වැරදිකාරයන් හොයාගන්නවා කියලා හිටපු අංකල් මේ විදිහට එක පාර වෙන පැත්තකට හැරිච්ච එක ගැන මට මාර ලොකු සැකයක් තියෙනවා. වෙනස් වෙන්න වෙනව නේද පුතේ? ජීවිතය අපි තනි වෙනවා, හැරෙනවා, වෙනස් වෙනවා. සාමාන්‍ය බලමුකෝ නේද? ආ පුතේ මොවයනක බලන් හිටියේ. මේ අංකල් එහෙනම් කතා කර කර ඉන්න මම පොඩි ක්ලයින්ට් පාරක් හදාගෙන ඉන්න. අනේ අංකල් මං ඉස්සතින්මයි ආවේ. හැමදාම මෙහෙ ඇවිල්ලා කතා කරලා තේ එකක් බීලා ගියා මිසක් මම මෙහෙට මුකුත් අරන් ඇවිල්ලම නෑනේ. මොනවත් නොගෙනවට කමක් නැහැ. හැබැයි මම මෙහෙ ආදරයේ සෙනෙහස මනුෂ්‍යත්වය කියන එක විතරක් අරගෙන ආවනම් ඔන්න හොඳටම ඇති. මට වෙලාවකට හිතෙනවා අංකල්ගේ ඔය හැසිරීමත් රඟපෑමක්ද කියලා. ඌට මාව පේන්නේ පාතාල ලෝකේ ගෝඩ්ෆාදර් වගේද? ඒ වගේද? අංකල් ඉතින් මට වැඩි හොඳට ඒ අය ගැන දන්න ඇතිනේ. හරි. දැන් පුතාට මගෙන් මොනවද දැනගන්න ඕන? අංක මම දැනට ඕන තොරතුරු ගොඩාක් හොයාගෙන තියෙනවා. මට අංකල්ගෙන් තව කරුණු කීපයක් දැනගන්න තියෙනවා. පුතාට මොනවද දැනගන්න ඕනේ? ඕනම දෙයක් අහන්න මං කියන්න. අතෑරලා දාපු මගුල අතෑරලා දාන්න ඕනේ. තව මොන මගුලකට නැද්ද හුරතල් කර කර ඉන්නේ? කියලා වැඩක් නෑ දරුවෝ. ඕවා මගෙත් වැරදි.
මට තව පොඩ්ඩක් හොයලා බලන්න තිබුණා. කුපිරියට තරහ වෙන්න එපා නේද? ඇත්තටම ඔව්. දරුවෝ විශ්වවිද්‍යාල ගියාට පස්සේ දෙමව්පිය හිතාගෙන ඉන්නේ උන් මාර්ගඵල ලැබුවා කියලා. ඊට පස්සේ උන් කරන කියන ඔක්කොම හරි කියලා තමයි හිතාගෙන ඉන්නේ. කොළඹින් අපිට දන්නේ උන් කොච්චර තකතිරු වැඩ කරනවද කියලා. ඒක නම් සහතික ඇත්ත තමයි පුතේ. උඹට කියන්න පුතේ. මමත් හිතුවනේ කොළඹ ගෑනු ළමෙක් නම් හොඳයි කමක් නැහැ කියලා. කොළඹ කෙල්ලෝ කියලා එහෙම නිකන් අමුතු එකක් නැහනේ නැන්දේ. එකම දේ තියෙන්නේ අපේ ගමේ කෙල්ලන්ට වඩා උන්ගේ මොකද්ද විචුරණ කැලලක් තියෙනවා. නේමයි. කොළඹ කෙල්ලෝ නරක නැහැ. හැබැයි ඉතින් අපේ ගමේ ගොඩේ උන්ට කොළඹ කෙල්ලොත් එක්කලා ජීවත් වෙන එක ලේසි නැහැ. අනේ පුතේ. මට මේ කොල්ල ගැන බයයි. ලෝක දෙක අතර මං උනොත් ඉතින් මොකද මේ දවස්වල වෙන්නේ? මහිලමේ උගුරට හොරා බෙහෙත් කන එක නවත්තපන් ඈ. මොකද කොමි කරන්න හදන බිලි රැජ නැති වැඩේ? මොකන්ද? දැන් ඔබ මේ පේපර් ගෙදර මිනිස්සු කියන දේවල් අහලා නැට භාගයෙන් දින්නේ. අනේ 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 මහිලමේ. ඔබ මේ ගෙදර මිනිස්සුන්ට කොලේ වැහුවට මට කොලේ වහන්න බැහැ හරි? ඔබ දැන් ආපහු උඩරට මැණික වෙන්න දාදන්. ආ? ඔය ඩබල් එන්ජින් වැඩේ නවත්තපන් කියලා මම ඔබට මීට කලිනුත් කිව්වා. ඩබල් එන්ජින් කතාවක් නෑ බං. රියාවිල කසාද බඳින්නේ නෑ කියලා මට කිව්වට පස්සේ කසාද බඳින්නට ඒකගේ ඔළුව හදන එක වැරදි කියලා දැන් කියන්නේ. වැරදි නේ නා. ඔබ අපෝගේ ලේකෙල්ලක හුරතල් වෙනකොට මේ කෙල්ලට මොකද වෙන්නේ? ආ? මහල එකක් මතක තියාගනි. මේක අපේ ගමේ එකයි. මම මෙහෙ ඉන්නකම් මේකට අසාධාරණයක් වෙඩේට තියන්නේ නෑ හරි? ඔබ හිතන මොගුලක් නෑ බං මෙතන. කැමැද්දයක් හිතාගන්න. මං ඔබ ගැන හොඳට දන්නවා. ඔබ කොයි වගේ එකද කියලා දන්නවා. ඔබ දැන් දොස්තර වෙලානේ ඉන්නේ නේ. ඔබට දැන් සඳු නගා මදි වගේ හිතනවා නම් කියහ. අපිට අපේ ගමේ කෙල්ලෝ වැඩි නෑ හරි? ඒක මතක තියාගනි. බෝල දෙයක් හිතාගනි. හැබැයි ඔබ එකක් මතක තියාගනි. අර කෙල්ල කසාද බඳිනකන් කවුරු මොකව මොනව කිව්වත් මං කසාද බඳින්නේ නෑ. යකෝ ඒ කෙල්ලට එහෙම වෙන්න මම හේතුවා. කාට කොහොම බේරෙන්න පුළුවන් වුණත් මට මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. මේක මතක තියාගන්න. මලඟ තිලිසෙන බබුලින විද්‍යාශනී මරණ කාලේ අර මැක්ඩොවෙල් වත්තේ සුපරින්ටන් විදියට වැඩ කරලා තියෙන මිනිහා. අප්පා මසං ඔය වත්තේ මහත්තුරු කියන්නේ ඉතින් ආයේ එක විචාදික මිනිස්සු කොටසයක්. මොකද
මිනිහට කේස් ගොඩාක් තිබිලා තියෙනවා මේ පැත්තේ බලන්න. මිනිහගේ කනෙක්ෂන් පාවිච්චි කරලා ඒ කේස් ඔක්කොම මිනිහ යට ගහලා. එතකොට එතකොට කියන්නේ මිනිහගේ ළඟම හිටපු හොඳම යාළුවෙක් බං සාගර වීරනායක කියන්නේ. සිරාවට එතකොට මේනකයා මචං මේනක මචං ඒ ක්ලික් එකේ හිට පොරක් නෙමෙයි බා. හැබැයි මචං විජේට මේනකත් එක්ක ඒ කාලේ ඉඳන් ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවා එක දිගට. මොකද්ද? මචං මේ රිපෝට් වල තියෙන විදිහට නම් මචං විජේ කීප පාරක්ම මේනකට විරුද්ධව පැමිණිලි කරලා තියෙනවා. මේනක වත්තේ මිනිසුන්ට වුණාට වඩා කරුණාව පාන හින්දා මිනිහට වත්තේ මිනිසුන්ව පාලනය කරගන්න බෑ කියලා. සිරාවට එනයි කියන්නේ ඇත්තටම මේනක කියන්නේ කරුණාවන්ත පොරක්. මචං මේ දිගට හරහට එවලා තියෙන ඒවා බැලුවම නම් මචං මිනිහායම පොරක් තමයි. හැබැයි මචං විජේ කියන්නේ අමු සතාව. මිනිහට ගෑනු කේස් හැමතැනම. උඹට මෙහෙම හිතෙන්නේ නැද්ද? කොහොමද? මේ වෙලාවේ වෙලා තියෙන දේවල් එක්කම මට එක එක විදිහට හිතෙනවා. ඩිස්නි ඔය අංකල් අංකල් කියලා කතා කරන්නේ විජේට වෙන්න බැරිද? ඩිස්නි ඔය අම්බානක බය වෙලා ඉන්නේ ඔයා කාට වෙන්න බැරිද? සමහර විට මේනකයි ඩිස්නි දෙන්නම හංගන්නේ උන් වෙන රහසක් වෙන්න බැරිද? හරියට හරි. මචං මෙතනදී අපි දෙන්නට රියල් රහස් පරීක්ෂක ගේම් එකක් ගහන්න වෙයි වගේ. උඹටයි මටයි දෙන්නටම ගොඩ යන්න පොට තියෙන මෙතන නම් අපි දෙන්න මේ ගේම ගහමු. ඔවිත දැන් මේ වෙලාවේ අපි දෙන්නට කරන්න වෙන වැඩකුත් නැහැ. ඕකගේ පස්සෙන් යා. කීල් අල්ලක මොකව කර මුලින්ම. වෙන දෙයක් වෙයිනේ. මලඟ තිලිසෙන පොබුලින මේ ප්‍රශ්න වලට උඹලා දෙන තරහමරහ වෙලා ඉන්න ඕනේ නෑ දරුවෝ. මන්නේ කම්මනිකන් චුම්පාංකාර එන්නේ නැන්දේ. ඔය දොස්තරලාට තරම් මට දේවල් තේරෙන්නේ නැතුව ඇති. ඔය ඉති උඹ හිතරිද්දෝගෙන නේ පුතේ. උට අවවාදයක් අනුශාසනාවක් දෙන්න ඉන්න උඹ හිතරිද්දගෙන කොහොමද? කොහොද මහි? මටත් පුපර ගියේ එළියට බෑ. උඹව ගණන් ගන්න එපා පුතේ. ඉස්සර වගේ නෙවෙයි. අපේ දරුවෝ දැන් හරි වෙනස්. ඒ වුණාට නැන්දේ ඌ මෙච්චර කාලකට මම කියපු හැම දෙයක්ම ඇහුවා. මොකද ඌ දන්නවා මම ඌට නරකක් කියන්නේ නැහැ කියලා. අන්න ඒකයි මගේ හිතට අමාරු ටිකක්. කමක් නැහැ. මට ජීවිතේ කොච්චර දේවල් නැති වෙලා දිනවා. හරි කම්. නෑ නෑ දොස්තර මහත්තයා කන්න මම පස්සේ කන්න. මේ මගේ යකා උස්සන්න එපා. රයිස් එකක් ගෙනත් තියෙන. ගමේ කඩේ රයිස් එක. ඒ වගේ. හරි කම්. මර බෑ. මං කියන දේක් අහන්න නැති එකෙක් එක්ක බත් කටක්වත් මං කන්නේ නෑ. අඩෝ මේ ඒව වෙනයි උඹේ මගේ යාළුකම් වෙනයි යා. මේ චීත කේස් වලට උඹයි මම මරා ගන්න ඕනේද? වරෙන් බං කන්න. හරි එහෙනම් ඉතින් උඹ ඒ කෙල්ලගෙන් ඈතලා මේ සඳුගාවට එලා හිටපන්. හරි බං සඳුගාවට වෙලා ඉන්නම්. යකෝ මං දැන් අර කෙල්ල එකපාරට ඇතෑරියොත් ඒකිට යන්නේ නම් නැති වෙනවා. දැන් මං ඒකේ කසාද බඳින්න දන්නට මම ඒකේ හිත හදන්නම්. ඈ දැන් මේ රයිස් එකක් කන එකට බං මේ කොහෙවත් ඉන්නේ කියක් අදාළ වෙන්නේ නැහනේ. උඹ දැන් කන්න එනවද නැත්තම් මං බටයක් දාලා පුණීලයක් තියලා බට්ටික බඩට බසන්නද? තෝ කරන වැඩවලට තෝත් එක ඉන්නත් බෑ.
බැයිතින් තෝගේ ආදරේ දාලා යන්න හිතෙන්නෙත් නෑ නාරියා. කාණදර යම යම කමු. හෙලෝ විශ්ව සර් මොකද වෙපැත්තේ? ආහා. අරේ 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 මේ ජූන් චෑන් ගන්න කොටද නැද? මම එන්න. බලෝ පඩාද සිය මං ඉල්ලන. කවුද බත්? දැන් සර් කනේ. මේ මං එන්නකෝ මම. මේ මේ කාලේම. හරි හරි උඹ කාපම් උඹ. මම ගෑවා වගේ තමයි උඹ ගෑවා කියන්නේ. උඹ කාපම් කාපම්. මේ අනු කියන්නේ දෙය. මට උඹත් එකයි මරා ගන්න ඕනේ මං ඉක්මනට වෙන්න හරිද? කොල්ලකෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට කැරපොත්තන් හැංගිලා ඉන්න තැන්වලට විදින් දිකු විදනක් දින හිට් සීකන් කියු. ඒ මිනිසුන්ට පහසු දවසක ඉන්න කියන්නේ. ඒ මිනිසුන්ට පහසු දවසක නෙමෙයි අපිට වැඩ නැති දවසක අපි වැඩේ දා ගන්නවා. ඔක්කොම දේවල් ඔයා තීරණය කරන එකේ ඒක මොකක්ද? ඒකත් ඉතින් ඔයා බලලම කියන්නකෝ. ඔයාට ඇති වෙනකන් ඔයා මෙහෙම ඉන්න සුද්ධි. මට නොකියන මොකක්ම හරි දෙයක් අසේ ඔයා හිර වෙලා මිසක් මට ඔයා ආදරේ නැතුව නෙවෙයි කියලා මම දන්නවා සුද්ධි. ඇති අන්ත මගේ කොල්ල දැන්වත් මං ගැන තේරුම් ගත්තා.